नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලයේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ අනුරාධපුර මිහින්තලේ තම්මැන්නාව වේලුසුමන විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය පිරිසක් හැටියට අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ ධර්මය පුරුදු පුහුණු කරනකොට ඒ ධර්මයේ තියෙන විශේෂ කාරණයක් හේතුවෙන් අපිට සැප ලැබෙනු. ඒ ධර්මයේ පුහුණු කරන්න කරන්න පුරුදු කරන්න කරන්න ඒ ධර්මයෙන් සැප ලැබෙනු. මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුකින් පීඩා විඳින දෙවි මිනිස් සත්වයින්ට ඒ දුකින් නිදහස් වෙන මාර්ගය ගැන කියලා දීලා ඒ දුකින් පීඩාවට පත්වෙන මිනිස්සුන්ට යහපත සැපේ උදා කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා නැති කාලේ පින්වත්නි මේ සුන්දර දහම ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනේ නැති කාලේ මේ දහම ඇහෙන්නේ නැහැ. මේ දහම ඇහෙන්නේ නැති නිසා ඒ අබුද්දස්ස කාලෙදී බුදුරජාණන් වහන්සේගේ ඒ පිහිට පිළිසරණ නොලැබෙන නිසා, ඒ ධර්මයේ පිහිට පිළිසරණ නොලැබෙන නිසා, ශාවක සංඝරත්නයේ පිහිට පිළිසරණ නොලැබෙන නිසා පින්වත්නි
දෙවිමිනිස් ප්‍රජාවම සියලු සත්වයින්ම දුකින් දුකටම පත්වෙනවා. ආයායෙත් දුකටම පත්වෙනවා. ඒකට හේතුව සැප සලසන යහපත උදා කරලා දෙන සුවපත් භාවයට පත් කරන දහමක් අපේ ඒ මිනිස්සුන්ට, ඒ දෙවියන්ට, ඒ සත්වයින්ට ලැබෙන්නේ නැති නිසා. ඔබ දන්නවා සුනීතල, සෝපාකල, රජ්ජුමාලල, කුජ්ජුත්තර ආදී යන්ත අසරණ වෙච්ච අයට පවා මේ දහමෙන් මහා පිළිසරණක් ලැබුණා. ඒ වගේම රාජ රාජ මහා මාත්‍යවරුන්ට, දිව්‍ය බ්‍රහ්ම පිරිසට පවා මේ ධර්මයෙන් යහපතක් සෙතක් සැලසුණා. පින්වත්නි, පින තිබ්බ මිනිස්සු, පින් තිබ්බ දෙවිවරු, බ්‍රහ්ම රාජවරු ඇවිත් ධර්මය අවබෝධ කළා. ඒ අවබෝධ කරන්න ඒ අය ධර්මය ඇහුවා. යහපු ධර්මය හොඳට විමසල දරාගන ආයාය වචනෙන් පුරුදු කරලා ඒ නුවනින් විමසලා තමන්ගේ ජීවිතයට ගලපගත්තට පස්සේ ඒ අයගේ ජීවිතයට සැප ලැබුණා. එතොට මේ ධර්මය අහන ධර්මයක්ම නෙවෙයි. අහල විතරක් නවත්තන්න බෑ අපට. අහල දරාගන පුරුදු කරන දහමක්. අහලා දරාගෙන පුරුදු කරන දහමක් තමයි අපිට මේ තියෙන්නේ. එතකොට පින්වත්නි, අපි මේ ධර්මය පුරුදු කරන්ඩ කරන්ඩ සැප ලැබෙනවා කියන එක ධර්මතාවයක්. පුරුදු කරන්ඩ කරන්ඩ සැප ලැබෙනවා කියන එක. ඉතින් මේ පින්වතුන්ට අපි අද දවසේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. වස්සාන ධර්ම දේශනා මාලාව පුරාවටම අපි උත්සාහ කරනවා සූත්‍ර ධර්මයන් කියලා දෙන්න. මේ පිරිසට තේරෙන විදිහට ඉතාම සරලව තමන්ගේ ජීවිතේට ඒ දහම් පද ගලපගන්න අපි ඒ දහම කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුත්තර නිකායට අයිති තුන්වෙනි පොත් වහන්සේගේ ධර්ම දේශනාවක් තමයි අපි අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම සම්පදා සූත්‍රය. සම්පදා සූත්‍රය සම්පත්ති ගැන වදාළ දෙසම. දැන් අපිට එක එක සම්පත් තියෙනවනේ නේද? අපි නොඑක් නොඑක් දේ එකතු කරනවා. හැමදේම එකතු කරනවා. ඒවා අපි සම්පත් විදියට සලකනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ සම්පත් විදිහට මොනවද කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්පත්ති ගැන කියන්නේ මොනවද? මොනවද සම්පත්ති කියලා අදහස් කරන්නේ කියලා හොඳට ඉගෙන ගන්න. මේ දේශනාව හොඳට අහන්න, හොඳට නුවණින් විමසන්න, තමන්ගේ ජීවිතේට ගලපගන්න. තමන්ගේ ජීවිතේට ගලපා ගන්න. එහෙම ගලපගත්තාම මේ ධර්මයේ තුලින් ඔබට සැප ලැබෙනවා. මේ දහම ගලපගන්නකොට ඒ ධර්මයේ තුලින් මොකද වෙන්නේ? සැප ලැබෙනවා. අපි බලමු සම්පදා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සම්පත්ති කියන්නේ මොනවද කියලා කියලා දීපු විදිහ ගැන. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමේදී. සැවැත් නුවර ජේතවනාරාමේදී
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාව අමතනෝ මහණෙනි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ව්‍යසනයන් පහක් තියෙනවා කියනවා. ව්‍යසනයන් කීයක් තියෙනවද? පහක් තියෙනවා කියනවා. ඒ තමයි ඥාති ව්‍යසනය. පළවෙනි ව්‍යසනය මොකද්ද? ඥාති ව්‍යසනය. දෙවෙනි එක භෝග ව්‍යසනය. භවභෝග සම්පත් විනාශ වෙනවා කියනවා. ඊළඟට රෝග ව්‍යසනය. රෝග පීඩා නිසා ව්‍යසනයන් ඇති වෙනවා කියනවා. ඊළඟට සීල ව්‍යසනය. කෙනෙක්ගේ සීලය වෙනසෙනවා කියනවා. කෙනෙක්ගේ සීලය වෙනසෙනවා කියනවා. ඒකට කියනවා සීල ව්‍යසනය කියලා. ඊළඟ එක තමයි දෘෂ්ටි ව්‍යසනය. දෘෂ්ටි ව්‍යසනය. මේ තමයි මේ ලෝකේ තියෙන ව්‍යසනයන් පහ. මේ තමයි මේ ලෝකේ තියෙන ව්‍යසනයන් පහ. මොනවද පළවෙනි ව්‍යසනය? ඥාති ව්‍යසනය. නෑදෑයෝ, තමන්ගේ හිතවතුන් ඥාතීන් ව්‍යසනයට පත් වෙනවා කියන. නැති වෙලා යනවා කියන. ආන් ඒක පළවෙනි ව්‍යසනය කියන. ඊළඟට භෝග ව්‍යසනයට පත් වෙනවා කියන. භවභෝග සම්පත් ව්‍යසනයට පත් වෙනවා කියන. ඊළඟට ව්‍යසනයට පත් වෙනවා කියන මොනවද? රෝග ව්‍යසනය. රෝග හේතු කරගෙන අපේ ජීවිත වෙනස් වෙනවා කියන ව්‍යසනයට පත් වෙනවා කියන. ඒ වගේම සීල ව්‍යසනය කියන එක. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සිල්පද බිඳෙනවා කියන. සීලය අපිරිසිදු වෙනවා කියන. සිල්පද කැඩෙනවා කියන. ඒකට කියනවා සීල ව්‍යසනය කියන. ඊළඟට තියෙනවා දෘෂ්ටි ව්‍යසනය කියන එක. ඒ කියන්නේ කෙනෙක් සම්මා දිට්ඨියේ පිහිටන් නැතුව මිත්‍යා දෘෂ්ටියට යනවා කියන. ඒක ව්‍යසනයක් කියන. මිත්‍යා දෘෂ්ටියට පත් වෙන එක. දෘෂ්ටි වලින් ව්‍යසන වෙනවා කියන. දැන් පින්වත්නි, මොකද්ද මේ ඥාති ව්‍යසනය කියන්නේ? ඥාති ව්‍යසනය කියන්නේ තමන්ගේ අම්මා මිය යනවා, තාත්තා මිය යනවා, සහෝදර සහෝදරියෝ මිය යනවා, වෙනසෙනවා, නැසෙනවා, නැති බංගස්ථාන වෙලා යනවා, ජීවිතෙන් සමු ගන්නවා, තමාගේ වටේ පිටේ තමා ගාව කවුරුවත් තමන්ට නැති වෙලා යනවා. ඔබට මතකනේ අර තරුණ වයසේ ගෑනු දරුවෙක් අවුරුදු 14 15 වෙනකොට තාත්තා කල්පනා කළා දූ වැරදි වැඩක් කරගත්තොත් කියලා. මොකද උනේ? වැරදි වැඩක් කරගත්තොත් කියලා තට්ටු 7ක් උඩ තියලා ආරක්ෂා කළා. බාහිර සමාජයට යවන්න නැතුව ආදරෙන් රැකගත්තා. මේ දුව මොකද කළේ? ගෙදර හිටපු වැඩකාර කොල්ලත් එක්ක පැනලා ගියා. ඒ පැනලා ගිහිල්ලා කැලෑවක ඉන්නකොට මේ ගෑනු ළමයාගේ කුසේ අර පිරිමි ළමයාට දාව, අර වැඩකාරයාට දාව දරුවෙක් ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ දැන් මේ ළමයා දන්නේ නෑ ළමයි හදන්න. දැන් කුසෙන් දරුවෙක් බිහි වෙන්න ඕන්න මෙන්න. දැන් මේවා තේරෙන්නේ නැති නිසා ගෑනු ළමයා කියනවා අම්මා බලන්ට යන්න ඕනේ, තාත්තා ගාවට යන්න ඕනේ කියලා. එතකොට අර මිනිස්සයා කියනවා මට නම් බෑ මරුන් කණ්ඩ යන්න. ඊට පස්සේ කියනවා නෑ මට යන්න ඕන කියලා. එතකොට කියනවා අනේ මට නම් මරුන් කණ්ඩ බෑ ඔහෙලගේ තාත්තගෙන් අම්මගෙන්. කොහොම හරි මිනිස්සයා ගෙදර නැති වෙලේක අර ගෑනු ළමයා කුසත් දරාගෙන යනවා ගෙදර පැත්තට. යන මග දරුවව හම්බ වෙනවා. හම්බ වෙන දරුවා පෙකණි වලින් වෙන් කරගන්නටවත් මේ ගෑනු ළමයා ගාව දෙයක් නෑ. සමහර විට එදා පෙකණි වල ගල් ගෙඩියක් උඩ තියලා තව ගලකින් තලලා කඩන්ට
ඇති මොකුත් දන්නේන. ඊට පස්සෙ මොකොද වෙන්නේ ඔන්න මනුස්සය එනෝ ඇවිල්ලා එකං යානෝ ගෙදරට ආපව්. ඔහොම ටික කලක් යනකොට දෙවෙනි දරුවත් කුසට එනවා. ඒ දරුවව ආයෙ කුසෙන් බිහි කරන්න ලං වෙනකොට ඔන්න ආයෙ ගෙදර යන්න ඕන කියන. මට නම් බෑ ගුටි කන්න වෙයි මැරුම් කන්න වෙයි කියන. එතකොට මොකද වෙන්නේ? ඔන්න එතකොට ආයෙත් ගෑනු ළමයා තනියම යන්න යනවා පුංචි බබත් ඇදගෙන. යන මග ආයෙ දරුවව හම්බ වෙනවා. හම්බ වෙනකොට දෙවෙනි දරුවත් පෙර පරිදිම පෙකණිවැලෙන් වෙන්කර ගන්නවා. එදා මහා දබවැස්සක් ඇදහැලෙනවා. මනුස්සයා ලහි ලහි එදුවගෙන එනකොට ගෑනු කෙනා ළමයින් දෙන්නත් එක්ක තෙමෙනවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? මනුස්සයා තලාත්තක් කපන්න පොඩ්ඩක් ඈතට ගියාම ඒ මනුස්සයාගේ නයෙක් කනවා අර තලගහ යට හිටපු. ඒ මනුස්සයා එතනම මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මනුස්සයා නැති එක හොයන්න යනකොට ළමයි දෙන්නත් අරගෙන මනුස්සයා මැරිච්ච බව තේරුම් ගන්නවා. ඊට පස්සේ ළමයි දෙන්නත් අරගෙන ගෙදර පැත්තට යනකොට මහා ගෙදර පැත්තට අම්මා තාත්තා හොයාගෙන ගඟෙන් එගඩ වෙන්න බෑ. වතුර වැහැලා වැස්ස වැහැලා ගංගේ වතුර පිරිලා. දැන් ළමයි දෙන්නම අරයි යන්න බෑ. එක ළමෙක් අරගෙන එගොඩින් ගිහින් තිබ්බා එදා ඉපදිච්ච දරුවා ගහක දෙබලක. ඊට පස්සේ අනික් ළමයා ගන්න මෙගොඩට එනකොට ගඟ මැද්දෑවට එන්න හම්බුන්නේ අර පුංචි ළමයාව. ගිජුලිහිණියෙක් ඇවිත් අරන් ගියා. ඇයි ලේ සුවඳයි එදා උපන්න බබා. මේ ගිජුලිහිණියව එලවන්න අප්පුඩි ගහනකොට පොඩි එකා බේරගන්න අප්පුඩි ගහනකොට ලොකු පුතා හිතුවා අම්මා මට අඬ ගහනවා කියලා අර මහා ගම් වතුරට පැන්නා. එක පැත්තකින් පුංචි පුතා උකුස්සෙක් ගිජුලිහිණියෙක් අරන් යනවා. අනිත් පැත්තෙන් ලොකු පුතා ගඟේ බිලි වෙනවා. මේ ඇස් පනා පිට සිද්ධ වෙනවා. දැන් මේ ළඟදී ගම් වතුරට සුනාමියේදී අපි දැක්කේ නැද්ද? පෙනි පෙනි ගම් වතුරේ ගහගෙන යනවා. පෙනි පෙනි සුනාමි වතුරේ මුහුදු රැල්ලට අහුවෙලා මැරෙනවා. බේරගන්න විදිහක් නෑ නේද? ඊට පස්සේ අපේ ඔඩෙක්කේ අඬාඬා මැරෙනවා. අපේ අත උඩ සමහර විට අපි පේන මානේ. මේ දැන් හොඳට කතා කරපු කෙනා තව චුට්ටකින් මහපාරේ තැලිලා පොඩි වෙලා මැරිලා ඉන්නවා. එතකොට ආන් මොකද වෙන්නේ? අර ළමයි දෙන්නම දෙපොලේ මැරුණා. ගෑනු ළමයා කර ගියා ගන්න දෙයක් නෑ. ගගෙන් එගොඩ ගියා. අම්මා තාත්තා හොයාගෙන යනකොට දැන් ගෙවල් තිබ්බ දැනවත් මතක නෑ. වෙනස් වෙලා. ඊට පස්සේ අර අහවල්ලුන්ගේ ගෙදර කොහෙද කියලා අහපුවාම අර පේන්නේ ළමයෝ දුම් නගිනවා. ඒ ගෙදර හිටපු මිනිස්සු ඊයේ දබවැස්සට ගෙට ගේ කඩා වැටිලා යට වෙලා මැරිලා. ඕන් ගිනි තියන්නේ මිනිවලට කිව්වා. එතකොට ස්වාමියා මලා, දරුවෝ දෙන්න මලා, අම්මා තාත්තා සහෝදරයා මැරුණා. කාගෙද? පටාචාරගේ. දැන් මෙයාට සිද්ධ වුණ ව්‍යසනය මොකද්ද? ඥාති ව්‍යසනය. නෑ දෑයෝ නැති වුණා. අපේ අම්මා මැරෙනවා, අපේ තාත්තා මැරෙනවා, සහෝදරයා සහෝදරිය මැරෙනවා. මේ මොකද්ද? ඥාති ව්‍යසනය. ඥාතීන් අහිමි වෙලා යනවා. සමහර විට ඔඩික්කි නැති වෙන්නේ. සමහර විට වාහනයක හැප්පුණ අම්මා අරන් යනකොට ඔඩෙක්කේ පනා දිනවා. අපේ ඥාතීන් අහිමි වෙනවා. ඒකට කියන්නේ මොකක්ද? ඥාති ව්‍යසනය. ඒක වෙනවද නැද්ද? වෙනව නේද? මේ ලෝකෙ සිද්ධ වෙන ව්‍යසනයන්ගෙන් එකක් ඥාති ව්‍යසනය. ඥාතීන් අහිමි වෙනවා අපිට. ඥාතීන් වෙනසිලා
යානෝ අම්ම මැරෙනවා තාත්ත මැරෙනවනේ. ඒදකොට සහෝදරයෝ නෑදෑයෝ මැරෙනවා. මෙයාල මැරිලෑනෝ. වියසනයක් මේක. සමහර කාලවල අපි දැක් අගමේ මළගෙවල් තුන හතරයි. අපි දැක් අගංවතුරට සමහර ගෙවල්ලොල මිනී පෙට්ටි හතරයි. ඔක්කොම මැරිලා. සමහර ගෙවල්ලොල මිනීතියන්න ඉඩක් නෑ ගේකුත් නෑ. මුළු ගමේම මළමිනීටික පන්සලේතියලා එකට ආදාහනය කරපු අපි දැක්ක නේද. මුළු ගමක්ම නෑ. ගියසරේ රත්නපුරේ ගංවතුර වෙලාවේ ඒ ගමේ මිනිස්සු වගයක් බනාහායිටිය දෙතුන්සීයක් බනාහායිටිය බණ ඉවරෙන්න කොනකොට සීයක් විතර නෑ ගංවතුරට ගහගෙන ගිහිල්ලා නාය ගිහිල්ලා. එතකොට උදේ වැඩට ගිහිල්ලා ගෙදර එනකොට ගේකුත් නෑ ගෙදර හිටපු අයත් නෑ. එතන අපේ ඥාතීන් නැසිලා වෙනසිලා. මේකට මොකද්ද කියන්නේ? ඥාති වියසනය. ඥාති වියසනය කියන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව එකක් තියෙනවා කියනවා. මොකද්ද? භෝග වියසනය. තමන්ගේ උපයා සපයාගත්තු ධනදාන්න බවභෝග සම්පත් විනාශ වෙනවා කියනවා. දැන් බලන්න මේ පැත්තට අවුරුද්දක් එකහමාරකින් වැස්ස තිබුණේ නෑ. යාන්තම් අද පොඩ්ඩක් වැස්ස නේද? එතකොට වැස්ස නැති වෙච්ච නිසා මොකද වුනේ? භෝග විනාශ වුණාද නැද්ද? කුඹුරට වී ටික ඉහැලා බලන් හිටියා. අන්තිමට භෝග ටික විනාශ වුණා. බිත්තර වීත් නෑ. කණ්ඩ තිබ්බ ටික නෑ. ඊට පස්සේ ඔන්න යාන්තම් බේරගත්තු ටික ඉඩෝරෙට විනාශ වුණා. ඒ ආන් යාන්තම් හැදිච්ච එක දෙක මොකද වුනේ? එක්ක ඌර කෑවා, එක්ක අලි විනාශ කළා, එක්ක වෙන වෙන සත්තු විනාශ කළා. භෝග විනාශ වුණාද නැද්ද? භෝග විනාශ වුණා. භෝග විනාශ වෙන මාර්ග හතරක් තියෙනවා. ඒ මොනවද? තමන් උපයා සපයා ගන්න භෝග බවභෝග සම්පත් විනාශ වෙන මාර්ග හතරක් තියෙනවා. ඒ මොනවද? ස්ත්‍රී ධූර්ත වුණාම ස්වාමියා බිරිඳවරු තමන්ගේ බිරිඳව ඉක්මවා වෙන වෙන බිරිඳවරු හොයාගෙන යනකොට, විවාහක නැති අය කාන්තාව පස්සෙන් යනකොට, ස්ත්‍රී ධූර්ත වෙනකොට ඒ පුරුෂයාගේ බවභෝග සම්පත් විනාශ වෙනවා කියන. ස්ත්‍රී ධූර්ත වීම භෝග විනාශයට මුලක් නේද? හේතුවක්. ඊළඟට සුරාවට ධූර්ත වෙනවා. හෝගාල බොනවා මත්පැන් මත්ද්‍රව්‍ය. ඊයේ පෙරේද පුතෙක් හම්බුණා අවුරුදු 25යි වයස. ඒ පුතා ඇවිල්ලා අම්මත් එක්ක අඬන කතා කළා. ඒ පුතා කියනවා ඇඟ දනවා, ඇඟ වේවුලනවා, ඉන්න බෑ, අමාරුයි. ඒ පුතාගේ කතාව හරිම සෝචනීයයි. ඕ ලෙවල් හොඳට පාස්, උසස් පෙළ කරන්න හදනකොට වැරදි ඇසුර නිසා, යාළුවෝ නිසා පුංචි පුංචි මත් කුඩුවලට ඇබ්බැහි වුණා. පොඩි පොඩි මත් වෙන දේවල් වලට ඇබ්බැහි වුණා. පස්සේ මොකද වුනේ? ලංකාවේ තියෙන දරුණුම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සිද්ධ වුණා වැරදි ඇසුරේ. අවුරුදු 14 15 ඉඳලා පටන් ගත්ත කිව්වා. දැන් අවුරුදු 25යි කිව්වා. අවුරුදු 10කට 9ක් වයසේදී මං ඇහුවා පුතේ කී දහහක විතර බොන්ට ඇද්ද? ගාන මතක නෑ කිව්වා. මං ඇහුවා පුතේ ලක්ෂ 2-3ක බොන්ට ඇද්ද? මං ඇහුවා මොනවද බීවේ කිව්වාම කිව්වා හෙරොයින්. මං ඇහුවා ලක්ෂ 2-3ක අවුරුදු 10ට.
ඊට වැඩි හාමුදුරුවන එක. මං වලක්ස විස්සක ඊටත් වැඩි හාමුදුරුවන එක. මං වයන ලක්ෂ තිහක් විතර ඒ වගේ ගානක් වෙන්න පුළුවන්කිව. දවසකට රුපියල් හාරදාහක් පන්දාහක් යනවාකිව. අම්මයි තාත්තයි වඩේ හදල දොදොල් හදල එතකොට කඩයක් පං හදල තමයි ජීවත් කරවන්න. ගෙදරට ගේන බඩු අඩුවෙනකොට තමයි ළඟදි අම්ම තාත්තට තේරෙන්නේ පුතා මේවට ඇබ්බැහි වෙලාකයන්. එදකොට පුතා ගොඩක් විනාස වෙලා ආපහු ගණ්ඩ බැරි තැනටම ඇවිල්ලා. එදකොට මේ මොන විනාසෙද බෝග විනාස ලක්ෂ තිහක් අවුරුදු දහයකට එක පුතෙක්ට මත්වීම පිණිස ප්‍රමාදයට පත්වීම පිණිස ඒ මනුස්ස ලෝකෙ රුපියල්ලොලින් ලක්ෂ තිහයි ඔය වැරදි වැඩේට මත් පැම් මද්‍රවය පානය කරපු අකුසල කර්මෙට අවුරුදු දහයක් දවසගානේ මත් පැම් මද්‍රවය පානය කරපු අකුසල කර්මෙට අපාය විඳවන්ට වෙනවා අවුරුදු ලස්ස ගණන්. තිරිසන් ලෝකෙ විඳවන්ට වෙනවා. පෙරේත ලෝකෙ විඳවන්ට වෙනවා. අසුර ලෝකෙ විඳවන්ට වෙනවා. මනුස්ස ලෝකෙ එනකොට අවම දඬුවම හැටියට සරලම දඬුවම හැටියට මනුස්ස ලෝකෙදී මන්ද බුද්ධික වෙලා උපදින්ට වෙනවා කියලා අපාය සංවත්තනික සූත්‍රය දේශනාවේ තියෙනවා. අවම දඬුවම මොකද්ද? මත්පැන් මද්දනාවේ පානේ. සරලම දඬුවම මන්ද බුද්ධික වෙලා උපදින එක මනුස්ස ලෝකෙනකොට. එතකොට දැන් අර පුතාට මනුස්ස ලෝකෙදී භෝග සම්පත් විනාශ වුණා නේද? භෝග සම්පත් විනාශ වුණා. භවභෝග සම්පත් විනාශ වෙනවා. එහෙනම් භෝග විනාශය කියන එකත් මේ ලෝකේ තියෙනවා. ඥාති විනාශයක් තියෙනවා. ඊළඟට ඥාති ව්‍යසනයක්, ඊළඟට භෝග ව්‍යසනයක් තියෙනවා. ඊළඟට මොකද්ද? රෝග ව්‍යසනය. එක එක ලෙඩ රෝග හැදෙනවද නැද්ද? ලෙඩ රෝග හැදිලා අපි ව්‍යසනයට පත් වෙනවා. සමහර ලෙඩ රෝග තියෙනවා අපිට ඒවා හැදිච්ච හැටිවත් හිතාගන්න බෑ. සමහර ලෙඩ රෝග වසංගත. සමහර ලෙඩ රෝග හිතාගන්නවත් බෑ. කර්ම විපාකෙටත් ලෙඩ රෝග හැදෙනවා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා චූලකම්ම විභංග සූත්‍රයේදී දඬු මුගුරු අරගෙන පොළු අරගෙන නපුරු දරුණු සිතින් ගහනකොට ශාරීරික වදවේදනා දෙනකොට සත්තුන්ට මිනිස්සුන්ට ගහනකොට බයිනකොට ආන්ගේ ශාරීරික පීඩා හේතු කරගෙන අකුසලයක් ඇති වෙනවා. ඒ අකුසලේ හේතු කරගෙන අපාය තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ ඉපදිලා යම් දවසක මනුස්ස ලෝකෙ එනවද ආන් එදාට ශාරීරික වදවේදනා පීඩා ලෙඩ රෝග ඇති වෙනවා කියන්නේ. එහෙනම් ශාරීරික ලෙඩ හැදෙන්නේ මොකටද? සංසාරේ ගහපුවට. සංසාරේ ගහපු ඒවට මේ වෙනකොට ශාරීරික වේදනා කියනවා. දැන් ඔය හැදෙන්නේ ඉරුවා රදේ කියලා. ඉර පායනකොට ඔළුව රදේ. ඉර බැහැල යනකොට ඔළුව රදේ නැහැ. නේද? ඉතින් මොනවා දුන්නත් ලෙඩ හොඳ වෙන්නේ නෑයි. කර්ම විපාකේ තියනකම් ආයේ ඔළුව රදේ අඩු වෙන්නේ නෑයි. ඔළුවටම ගහලා නේද? ටොකු එනපුවා ගහපුවා ඕන් දැන් විපාක දෙනකොට නම වැටෙනවා මොකද්ද? ඉරුවා රදේ. ඊළඟට ඕන් තියෙනවා උපන් ලප. සමහරු ඉන්නේ හරි ආසාවෙන් මගේ උපන් ලපේ කියන. බලපුවම සංසාරේ ගහපු තැන්වල තැල්ම පාරවල් හිටිනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ
මුළු ඇංගම නිල්ම නිල් පාටයිනේ. ඇයි ඒ? අම්මටයි තාත්තටයි ගහපු පාරනේනේ. සංසාරේ පුරාවට මෙහෙම ආවනේ පාට වෙලා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් රෝග ව්‍යසනේ කියලා එකක් තියෙනවා. රෝග හැදෙනවා මොකක් හේතු කරගෙනද? රෝග හැදෙනවා ශාරීරික වද වේදනා දීම හේතු කරගෙන. හැම රෝගයක්ම කර්ම විපාක නෙවෙයි මතක තියාගන්න. හැම්බිරිස්සාව හැදෙනවා වැඩිපුර නාලයික කර්ම විපාකයක් නෙවෙයි නේද? ඕම වැරදි විදියට කය පරිහරණය කරනවා. ඒක කර්ම විපාකයක් නෙවෙයි. කොන්දේ අමාරු සිමෙන්ති කොට 10ක් උස්සනවා එක සැරේ. ඒක කර්ම විපාකයක් නෙවෙයි. ඒක වැරදි විදිහට කය පරිහරණය කරන. ඒත් සමහර රෝග තියෙනවා ඒවා හැදෙන විදියවත් හොයන්ට බෑ. ඒවා සමහර විට කර්ම විපාක. කොහොම හරි කමන්නේ. කර්ම විපාකයක් ඇදියට හරි මොකක් හරි විදිහකට රෝග පීඩා වැළඳෙනවා. එහෙම ව්‍යසනයකුත් තියෙනවා, රෝග ව්‍යසනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ව්‍යසනයක් තියෙනවා, සීල ව්‍යසනය. සීලෙන් වෙනසෙනවා. මොකද්ද මේ සීල ව්‍යසනය කියන්නේ? ඔන්න ගිහියා හැටියට සිල්පද පහක් නිති රකින්ට ඕනේ, පොයේට උපෝසතේ රකින්ට ඕනේ. ස්වාමීන් වහන්සේලා නම් සාමණේර ස්වාමීන් වහන්සේලා දස සීලේ ආරක්ෂා කරන්ට ඕනේ. සාමණේර දස සීලේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා උපසම්පදා සීලේ ආරක්ෂා කරන්ට ඕනේ. මේකනේ එක එක්කෙනාට අයිති සීලය. ඔන්න ගෙදර ඉන්න ගිහියෝ මොකද කරන්නේ? සත්තු මරන, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා. මේක මොන ව්‍යසනයද? සීල ව්‍යසනය. සීලෙන් වෙනසෙනවා තමන්ගේ ජීවිතේ. දැන් සත්තු මරණ අය නැද්ද? ඉන්නවා. හොරකම් කරන අය නැද්ද? ඉන්නවා. බොරු කියන අය නැද්ද? ඉන්නවා. වැරදි කාම සේවනය කරන අය නැද්ද? ඉන්නවා. මත්පැන් මද්‍රව්‍ය පානය කරන අය නැද්ද? ඕන තරම් ඉන්නවා නේද? ඕන තරම් ඉන්නවා. පොය දවසට නැති වුණොත් කලින් දවස ගෙනල්ලා තියාගෙන බොනවා. එහෙමද නැද්ද? එහෙමයි වෙන්නේ නේද? එතකොට එහෙනම් සත්තු මැරෙනවා නම් කෙනෙක් අතින්, හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා නම්, පංච සීලය කැඩෙනවා නම්, ඒක සීල ව්‍යසනය. ඒකට කියනවා සීල ව්‍යසනය කියලා. ඔන්න පොයට යනවා සිල් ගන්න. පොයට සීල සමාදන් වෙලා මොකද කරන්නේ? ඕං සිල් බිඳ ගන්නවා කියලා කියනවා. ඕං පන්සලේදී හොරකම් කරනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙන තැනු තියෙනවා. දැන් උතුරු සළු දාගත්ත හොරුත් ඉන්නවා. ඒක ලේසියිනේ. හිමීන් සැරේ උතුරු සළුවකුත් දාගෙන උදේට ගිලම්පසත් බීලා දවල් දානෙත් අරගෙන පෝලිමේ යනවා. යනකොට ඔන්න දකින්න පර්ස් තැන තැන තියෙනවා. ඇයි ඉතින් සිල් නැත්තුනේ ඉන්නේ, සිල් සමාදන් වෙලානේ. ඌව දාලා ගියාට හොරු ගන්නේ නෑ කියලා තමයි කට්ටිය හිතන්නේ. ඊට පස්සේ ෆෝන් ටික දාලා යනවා. ඉතින් සිල් අරගෙනනේ කියලා රත්තරම් බඩු ටික කවරෙට දාලා පර්ස් එකේ දාලා තියෙනවා. ඉතින් දැන් මේවා ඔක්කොම වටේ පිටේ ඇවිදලා බලාගන්න. බලාගෙන ඉතින් මොකද කරන්නේ? අර උපාසක හීන් සැරේ මේවා දෙක තුනක් උස්සගෙන පර්ස් දෙක තුනක් අරගෙන, ඇයි අම්මත් ඉතින් බණ භාවනාවට හිත යොමු කරගෙන නේද? ආයි හිතන්නේ නැහනේ හොරු ඇති කියලා. ඉතින් මොකද කරන්නේ? මොනවා වුණත් පොඩ පැත්තකට යන්න කියන එන බලපම් මේ හොරා පර්ස් එක අදිනවා. අම්මා බණ අහනවා නේද? ඊට පස්සේ
ඔවුන් මල්ලාසනය උඩ පෝන් එක තියල දනගහල වඳිනකොට පෝන් එක නෑ නේද? එතකොට හොරකං කරලද නැද්? හොරකං කරලා නේද? එතකොට ඒ හොරකං කරපුහාම අන්න උතුරු සලු දාගනත් හොරුන්ට එන්ට බැරිද? ඕන හොර ඕර තරන් එන්ට පුළුවන්. එතකොට එනම් උපෝසතෙත් සමාදම් වෙලා සිල් බිඳ ගන්නවද නැ? සිල් බිඳ ගන්නවා. ඕන් සිල් රැකපු දවසටත් නාට්‍ය ගැන, චිත්‍රපටි ගැන, කෑම බීම ගැන, නළුවෝ නිළියෝ ගැන ඕන් කතා කරනවා තොරතෝංචියක් නැතුව. සිල් බිඳෙනවද නැද්ද? සිල් බිඳෙනවා. සීල ව්‍යසනයද නැද්ද? සීල ව්‍යසනය නේද? සීල ව්‍යසනය සිද්ධ වෙනවා. ඊළඟට අපි අතින් සිල් ගත්ත දවසට මොකද වෙන්නේ? ඕ මදුරුව මැරෙන්නේ අමතකලා වදිනවා නේද? ඈ ඊන ගමන් උපෝසතේ සමාදම් වෙලා මේ මත ගිහිල්ලා ටික ආ සිල් අරන්නේ කියලා මතක් වෙන්නේ පහු වෙලා නේද? ඊළඟට ගත්තොත් දැන් අපි අතින් ඕවා වෙනවද නැද්ද? ආ පන්සිල් ගත්ත කෙනා අතින් දැන් ගිහි ගෙදර මිනිස්සු පන්සිල් ගන්නම එපැයිනේ. සත්තු මැරෙනවද නැද්ද? මැරෙනවා නේද? චේතනා පහල කළ මැරුණොත් තමයි මේක වෙන්නේ නේද? අපි දැන් ඕම් බිම ඉඳ ගන්නවා, නැගිටිනකොට කෝබි මැරිලා අපේ චේතනාවක් නෑ. ඒක පාප කර්මයක් වෙන්නේ නැවන අපි අතු ගානෝ. දැන් අතු ගාලා ඉවරලා බලනකොට කූඹි ටිකක් මැරිලා පෞසිද්ධ වෙනවද? පෞසිද්ධ වෙනවා. අතු ගානකොට කූඹි මැරේවා, කූඹි මැරේවා, කූඹි මැරේවා කියලා අතු ගෑවනම් ඕ පෞසිද්ධ වෙනවා. ඒත් අපි කලේ අතු ගාපු එක කූඹි මරණ අදහසක් නෑ. චේතනාවක් නැති නිසා කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි චේතනාව පහල කරලා මැරුවොත් මරණවා කියන එක පවුද නැද්ද කියලා දන්නේ නැති එක අදාළ නැහැ. මැරුවොත් පවු සිද්ධ වෙනවා චේතනාව පහල කරලා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඔන්න ප්‍රාණඝාතේ සිද්ධ වෙනවා ගිහියවත් ඉන්නේ. දැන් බලන්නකො ඉස්සර ගොවිතැන් කරපු අපේ හේන් ගොයියෝ ප්‍රාණඝාතයෙන් වැළකුණාද නැද්ද? පරිස්සම් වුණාද නැද්ද? පරිස්සම් වුණා. කොහමද? ඔන්න හේනට ගිනි තියන්න ඉස්සරලා හේන කොටලා දැන් ඔන්න ගස් ටික මැරිලා එක තැනකට ගොඩක් ගහනවා. ගොඩක් ගහලා මොකද කරන්නේ? අද හැන්දෑවේ ගිනි තියනවා නම් මොකද කරන්නේ? උදේ වරුවේ ලොකු පොල්ලක් අරගෙන මොකද කරන්නේ? ආ වත්ත වටේට පොල්ලෙන් ගගහ යනවා මෙහෙම කීකේ. අනේ කූඹියනේ, අනේ වන සතුනේ, අද හවසට මං හේන ගිනි තියන්ටයි යන්නේ. මට උඹලාව මරණ අදහසක් නෑ. මං මේ දරු පවුලක් රකින්ඩයි ගොවිතැන් කරන්නේ. අනේ සතුනේ, අනේ වන සතුනේ, උඹලා බේරිලා පලයල්ලා. මට උඹලාව මරණ අදහසක් නෑ. උඹලා බේරිලා පලයල්ලා කියලා මොකද කියන්නේ? අර පොල්ලෙන් ගගහා හේන වටේ යන ගිහිල්ලා මොකද කරන්නේ? එයාලා හවසට හේනට ගිනි තියනවා. ඒ තියන්නේ කිසිම සතෙකුට හිංසාවෙන්ට එපා කියලා නේද? කිසිම සතෙකුට හිංසාවෙන්ට එපා කියලා නේද? එතකොට අර ගොවි මහත්තයාට, අර හේන් ගොයියට අපි හිතමුක හවසට හේනට ගිනි තියෙනවා. ඒ ගිනි තියෙන වෙලාවේ ඕන් තැන ගිටපු සතෙක් දෙන්නෙක් මැරෙනවා. පව් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාව කර්මයේයි කියමි. ඉතින් ඒ මනුස්සයාගේ හිතේ අදහසක් නැහැ සත්තු මරන්න. ගිනි තිබ්බට මැරුණට
එයාට ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඕන් අපි මොකද කරන්නේ? ඕන් කුඹුරේ සත්තු ඉන්නවා, කොළ කන දලඹු කී දේව ඉන්නවා. දැන් අපේ කාලේ ගොවි මහතුරුත් පොළු වරන් ගහනවද කුඹුර වටේට? නැත්තම් ටැංකියක් කොන්දේ ළඟන අනේ කී දෑවුනේ මං මේ දරු පවුලක් රකින්නයි යන්නේ, මං දැන් තෙල් ගහන්ටයි හදන්නේ, උඹලා ඉගිලිලා පලයල්ලා කියලා තෙල් ගහනවද? නෑනි, කඩේට යන්නේ කී දෑවෝ ඉන්නවා මැරෙන්ට ගහන්ට ඕන. ඊළඟට නෝනයි මහත්තයයි දෙන්න එකතු වෙලා වතුර දාලා බෝතල් ටික සුද්ධ කරලා අර ඔක්කොම මේ අන්තිම බිඳුවක් දාන්න ඕනේ නේද? ඕන් මොකටද? කී දෑවෝ මරන්ට, කොළ කන දලඹු මරන්ට නේද? ඊට පස්සේ ඉතින් ඔන්න මා ගොවි මහත්තයා තෙල් ගහනවා, නෝන මහත්තයා බලන් ඉන්නවා, අර අර පැත්තෙත් ඉන්නවා, එහෙටත් ඉන්නවා, වැදුන් නැහැ, උනුත් මැරෙන්න ඕනේ ඕන් කියනවා. දැන් ඉස්සරයි අදයි වෙනස්ද නැත්? වෙනස්. පොඩි වැඩයිනේ තියෙන්නේ නේද? පොඩි වැඩයි තියෙන්නේ. එහෙම නැතුව කෘමි විකාරසක පාවිච්චි කරන්න පුළුවන්. ඕන තරම් දේවල් තියෙනවා ගොවි මහත්තුරුන්ට කරනවා නේද? එතකොට ඔන්න ප්‍රාණඝාත සිද්ධ වෙනවා. සීල වියසනේද නැත්? සීල වියසනේ. හොරකම් කරනවද නැත්? හොරකම සිද්ධ වෙනවා. සීල වියසනේද නැත්? සීල වියසනේ. වැරදිකාම සේවනය වෙනවා. සීල වියසනේද නැත්? වියසනේ. බොරු කියනවා. සීල වියසනේද නැත්? සීල වියසනේ. මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා. සීල වියසනේද නැත්? සීල වියසනේ. නිති පන්සිල්වත් නෑ. සීලෙන් වෙනසිලාද නැත්? සීලෙන් වියසනේට පත් වෙලා. ඔන්න හතරවෙනි වියසනේ. පස්වෙනි වියසනේ තමයි දෘෂ්ටි වියසනේ. මොනවද? දෘෂ්ටි වියසනේ. දැන් ඔන්න මිනිස්සු ඉන්නවා මේ ලෝකේ, තියෙනවා දෘෂ්ටි දෙකක්. ඒ තමයි මිත්‍යා දෘෂ්ටියයි සම්මා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටියයි සම්මා දෘෂ්ටියයි. ඒ කියන්නේ මිත්‍යාව සහ සම්මා, කියන්නේ යහපත හරි දේ දකින එක නේද? එතකොට දැන් මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? ලෞකික මිත්‍යා දෘෂ්ටිය කියනවා අපිනේ. මොකද්ද? සේවා කටයුතු වල විපාක නැහැ. වන්දන මානන වල විපාක නැහැ. පිම්පව් කියලා දෙයක්, කර්ම කර්මඵල කියලා දෙයක් නැහැ. අම්මා කියලා කෙනෙක් නැහැ. තාත්තා කියලා කෙනෙක් නැහැ. මෙලොව කියලා එකක් නැහැ. පරලොව කියලා එකක් නැහැ. ඕපපාතික උපදින සත්වයෝ නැහැ. මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නැහැ කියලා. මොකද වෙන්නේ? ඕ මිත්‍යා දෘෂ්ටියක් තියෙන එකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? අපි හිතමු කෝකෙන් එකක් ගමුකෝ. ඕන කියනවා කට්ටිය ඕපපාතික සත්වයෝ නැහැ. කොහොමද කියන්නේ? ඕන්න කියනවා සමහරු අපි මැරෙනවා. මැරිලා ගන්ධබ්බේක් වෙලා ඉපදෙනවා. ඉපදිලා බෝධියක් ගාව, චෛත්‍යයක් ගාව සැරිසරසරා ඉන්න අම්මා කෙනෙක් ආපුවාම ඕ මව් කුසක පිළිසිඳ ගන්නවා කියලා කියනවා නේද? දැන් එතකොට අපිට ලොකු අර්බුදයක්නේ පින්වත්. ඒ වගේ ඇමරිකාවේ, එංගලන්තේ, ආජන්ටිනාවේ, ඇන්ටාර්ටිකාවේ, ඊජිප්තුවේ ඔය ලොකු රටවල් ගොඩක් තියෙනවනේ. ඒ රටවල් වල ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලා නැහැ. චෛත්‍ය රාජානන් වහන්සේලා නැහැ. එතකොට ඒ රටවල් වල මැරෙන එන්නේ පැයි ලංකාවට. ඉතින් ලංකාවේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලා ගාව, චෛත්‍ය ගාව දැන් එන්න මහා ජනගහනයක් ඇති. පෙරේත භූතනේ දෙකේ මොකද්ද? ගන්ධබ්බ. එතකොට දැන්
එතෙන් පෙන්ඩ පැයි අනික් රටවල් ලො අම්මල බෝධියක් ගාවට ආවාම එතකොට ජය චෛත්‍යයක් ගාවට ආවහාමන කුසට රිංගන්. එතු ඒ කියන්නේ නං ලංකාවට එන්ඩ පැයි ලෝක ඔක්කො මම්මල ඇහිත්‍යයන්න පැයිනේ එහෙම වෙනවාද එහෙම වෙන්නේ නෑ. අනිත්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෞකුසක පිරිසඳ ගන්නවා කියල විතරද නෑ. බුදුරජාණන් වහන්සේ උපත් හතරක් ගැන කියන. තෙත පරිසරයේ උපදිනවා, බිත්තරයක් අස්සේ උපදිනවා, මෞකුසක උපදිනවා, ඕපපාතිකව උපදිනවා. එනම් ඕපපාතික උපදින්න කොහේද? අපාය, පෙරේත ලෝකේ, අසුර ලෝකේ, දිවිය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. දැන් කවුරු හරි ඕපපාතික උපතක් නෑ කියපු ගමන් අපායක් නෑ, පෙරේත ලෝකයක් නෑ, අසුර ලෝක නෑ, දිවිය ලෝක, බ්‍රහ්ම ලෝක නෑ, තියෙන්නේ මනුස්ස ලෝකයේ, ඉතිරිසන් ලෝකෙයි විතරයි කියන දෘෂ්ටියට නො වැරදිද නැද්ද? වැරදිනේ. එතකොට යාලා අපාය පිළිගන්නේ නෑ, දිවිය ලෝක, බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නෑ. අන්න මිත්‍යා දෘෂ්ටික වෙන හැටි. එහෙනම් අපිට ඒ ගන්ධබ්බ අවස්ථාවක් කියලා එකක් නෑ. කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? මැරිච්ච සැනින් උපදිනවා. මැරිච්ච සැනින් උපදිනවා. මෙහෙන් විඤ්ඤාණය චුත වෙනකොටම තව ශරීරයක විඤ්ඤාණය බැස ගන්නවා නේද? මෙහෙන් චුත වෙනකොටම එහි තප්පරයක්වත් යන්නේ නැහැ. එසැනින් උපදිනවා. කොහේ හරි තැනක එක්ක අපාය, එක්ක තිරිසන් ලෝකේ, එක්ක පෙරේත ලෝකේ, එක්ක අසුර ලෝකේ, එක්ක මනුස්ස ලෝකේ, දිවිය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මේ කොහේ හරි තැනක මැරිච්ච සැනින් විඤ්ඤාණය චුත වෙන සැනින් පහළ වෙනවා. එතකොට ඔය කියන අවස්ථාවක් නෑ, ගන්ධබ්බ කියලා අවස්ථාවක් නෑ. මේවා මිත්‍යා දෘෂ්ටි නේද? ඒවට කියනව මොනවද? මිත්‍යා දෘෂ්ටි. එතකොට මේ වැරදි මත දරනවා නම් ඒක දෘෂ්ටි ව්‍යසනයක්. අම්මා කියලා කෙනෙක් නෑ විශේෂයෙන්, දෙයියෝ තමයි මැව්වේ. තාත්තා කියලා කෙනෙක් නෑ, දෙයියෝ මැව්වේ. ඒක දෘෂ්ටියෙන් ව්‍යසනයට පත්වීමක්. ඊළඟට පුද පූජාවල් වල පිනක් නෑ. අපරාධේ මල් කඩලා පූජා කරන්න එපා, බුදුන්ට වැඩක් නෑ. ඕ මිනිස්සු කියන අපරාධේ පරිසරය හානි වෙනවලු, මල් කඩලා පූජා කරන්න එපාලු. එතකොට බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවනේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ සේරුවිල පිම්බිමේදී, එතෙන්ට වැඩම කළාට පස්සේ 500ක් මහා සංඝයා එක්ක බුදුරජාණන් වහන්සේගේ අතින් සපුමල් පූජා කළා කියනවනේ. මෙතන යම් දවසක මගේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් වෙන මහා සෑයක් හැදෙනවා කියලා. එද එහෙමනම් බුදුරජාණන් වහන්සේ එදා එපයි කියනවනේ. ඊළඟට එදා බුදුරජාණන් වහන්සේට සුමන මල් වෙලෙන්දා මල් තුගයක් ඉස්සනේ වට්ටි ගණන්නේ. එතකොට එදා බුදුරජාණන් කියන්නේ, හා හා සුමන, ඔය මොකද ඔය කරන්නේ? පරිසර හානියක්. මල් මොකට පූජා කරනවද මට? එදා සුමන මල් වෙලෙන්දට බුදුරජාණන් වහන්සේ එහෙනම් එපයි කියනවනේ නේ. ඊළඟට කියනවනේ කැලෑවට ගිහිල්ලා දක්ෂ මල්කාරයා එක 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 මල ගෙනල්ලා, මල් අමුණලා ලස්සන මල් මාලයක් හදලා පූජා කරනවා වගේ පින් මල් මාලේ හදාගන්න ඕනේ කියනවනේ නේ. එහෙමනම් පරිසර හානියක් වෙනවා නම් ඔය කියන විදියට බුදුරජාණන් වහන්සේ එපා කියනවනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්තකම. ඒවා පිපෙන්නෙම බුදුරජාණන් වහන්සේ වේනුවෙන්. එතකොට ඒවා පූජා කරන එක මෙච්චරයි කියලා අපිට පනවන්න
බෑ අපි දැනගන්න ඕනේ අපිට තියෙන හැටියට පුළුවන් හැටියට පූජා කරන්න. හැබැයි ඒකේ සීමාවක් නෑ. එතකොට අපි බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වුවට වැඩක් නෑ කියලා සමහරු කරනවා. බුද්ධ පූජාව තියන්න එපා වැඩක් නෑ කියනවා. දැන් උන්වහන්සේ පිරිනිවන් පාලලු. මේ සමහරු කියන කතා ඒවත් දෘෂ්ටියෙන් ව්‍යසනයට පත් වෙලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමසිත උපදවාගෙන පූජ කරන්න කියන. ආනන්ද මහරහතන් වහන්සේ ඇවිත් කියනවනේ සැවැත්නුවර අවුරුදු 24ක් වැඩ ඉඳලා පිටමං වුණාට පස්සේ වැඩම කළාට පස්සේ ස්වාමීනි සැවැත්නුවර මිනිස්සු ඉකි ගගහ පෙරලි පෙරලි අඬනවා ඔබ වහන්සේ නැතුව දානේ ටිකක් පූජා කරගන්න නෑ ගිලම්පස ටිකක් පූජා කරගන්න නෑ සිව්පසෙන් පුදන්න බුදු කෙනෙක් නෑ කිය කිය ස්වාමීනි මිනිස්සු අඬනවා මොකද කරන්න කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුගලන් මහරහතන් වහන්සේට අඬ ගහලා කිව්වා ඔබ යන්න ජයශ්‍රී මහා බෝධියෙන් බීජයක් අරගන්න ගිහින් හිටවන්න රෝපණය කරන්න සැවැත්නුවර ජේතවනාරාමේ. ඊට පස්සේ මොකද වුනේ? මුගලන් මහරහතන් වහන්සේ බීජයක් අරගෙන ගිහිල්ලා සැවැත්නුවර ජේතවනාරාමේ තැන්පත් කරලා පැන් වැඩුවා විතරයි අසූරියන් උසට එසැනින් වැඩුණා කියනවානේ ආනන්ද බෝධිය. ජයසිරි මහා බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට පවසනවලුනේ ආනන්ද මිනිස්සුන්ට කියන්ඩ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන සමසිත උපදවාගෙන පුද පූජා පවත්වන්ඩ ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හා සමානවම ඒ පුද පූජාවන්ගේ පින රැස් වෙනවා කියලා. එහෙමනම් බුදුරජාණන්සේ කියනවනේ එදා අපරාධ ඒවා පූජා කරන්න එපා මම පිරිනිවන් පාපුවම ඌවා නාස්ති විසික්කණ්ඩ කියලානේ පූජා නොකර ඉන්න කියලා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානය නේද චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පූජා කරන්න කිව්වා නේද? එතකොට ආං බුදු කෙනෙක් කිව්වා පුද පූජාවන්ගේ විපාක තියනවා කියලා. හැබැයි කවුරු හරි කියනවා නම් විපාක නැහැ කියලා. ඒක දෘෂ්ටියෙන් වැරදි මිත්‍යා දෘෂ්ටියක්. දෘෂ්ටි වේසනයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි ව්‍යසන පහ. මොනවද ව්‍යසන පහ? ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය, සීල ව්‍යසනය, දෘෂ්ටි ව්‍යසනය. මේ තමයි ව්‍යසන පහ කියනවා. මහණෙනි සත්‍යෝ ඥාති ව්‍යසනේ හේතුවෙන්වත් භෝග ව්‍යසනේ හේතුවෙන්වත් රෝග ව්‍යසනේ හේතුවෙන්වත් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරේ උපදින්නේ කියන. ඥාතීන් ව්‍යසනේ වුණා කියලා භෝග ව්‍යසනේ වුණා කියලා රෝග ව්‍යසනේ වුණා කියලා කිසිම කෙනෙක් මරණින් මත්තේ අපාය යන්නේ නෑ කියනවා. හැබැයි මහණෙනි යම් කිසි කෙනෙක් සීල ව්‍යසනයට පත් වුනොත් දෘෂ්ටි ව්‍යසනයට පත් වුනොත් සත්වයෝ කය බිඳිලා මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරේ උපදිනවා කියනවා. එහෙනම් ව්‍යසනයන් පහක් තියෙනවා. ඒ පහෙන් ව්‍යසන තුනක් වුණා කියලා අපි අපාය යන්නේ නෑ කියනවා. මොනවා වුණාමද අපාය යන්නේ නැත්තේ? ඥාතීන් ව්‍යසනය වුණා කියලා අපාය යන්නේ නෑ. අපේ අම්මා මැරුණා මං අපාය යනවා, තාත්තා මැරුණා අපාය යනවා, නංගි මලා මං අපාය, එහෙම එකක් වෙන්නේ නෑ කියනවා. භෝග ව්‍යසනය වුණා කියලා අපාය යන්නේ නෑ කියනවා. රෝග ව්‍යසනය හේතු කරගෙන අපාය යන්නේ නෑ කියනවා. හැබැයි කෙනෙක් සීල ව්‍යසනයට පත් වුණොත්
ඊළඟට දෘෂ්ටි වියසනයට පත් වුණොත් ඒ කෙනා මැරිලා කය මිදිලා මැරුණට පස්සේ අපාය නම් වූ විනිපාත නම් වූ ඒ නිරේ උපදිනවා කියන්නේ. එහෙනම් සිල් බිඳුනොත් අපාය යනවා. දෘෂ්ටියෙන් වැරදුනොත් අපාය යනවා. මිත්‍යා දෘෂ්ටිකයාට උපත් කීයද තියෙන්නේ? දෙකයි කියනවා. මහණෙනි මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ කාන්තින් මරණින්මත් අපාය යනවා කිව ආනන්තරීය පාප කර්ම කරන කෙනා. අතොරක් නැ, අන්තරීක්ෂයක් නැ, මැරිච්ච සැනින් අපාය කල්පයකට. ඒ කාවද? ආනන්තරීය පාප කර්ම කරන කෙනා. ඊට පස්සේ අනිවාර්යෙන් අපාය යනවා කිව්වේ කවුද? මිත්‍යා දෘෂ්ටිකයා. මිත්‍යා දෘෂ්ටික කෙනා මැරිලා අපායේ උපදිනවා කියනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ උපදිනවා කියනවා. අපාය හෝ තිරිසන් ලෝකේ. එතකොට පින්වත්නි, එහෙමනම් බුද්ධ දේශනාවේ තියෙනවා සීල විපත්තියට පත් වුණොත් ඥාති, මොකද්ද, දෘෂ්ටි විපත්තියට පත් වුණොත් එයා මැරිලා අපායේ උපදිනවා කියනවා. හැබැයි භෝග විනාශ වුණා කියලා, ඥාති ව්‍යසනේ වුණා කියලා, එහෙම නැත්නම් රෝග ව්‍යසනේ වුණා කියලා කෙනෙක් අපාගත වෙන්නේ නෑ. එහෙනම් මොන ව්‍යසනෙන්ද අපාගත වෙන්නේ? සීල ව්‍යසනේනුයි, දෘෂ්ටි ව්‍යසනේනුයි සත්වෙක් අපාගත වෙනවා කියනවා. එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕන මොන ව්‍යසනෙන්? සීල ව්‍යසනේට පත් නොවෙන්න. ඊළඟට අපි පරිස්සම් වෙන්න ඕනේ දෘෂ්ටි ව්‍යසනේට අහු නොවෙන්න. නොඑක් නොඑක් දෘෂ්ටි එනවා අපිට හොයාගන්න බෑ. අපි මොකද වෙන්නේ? බැරි වෙලාවත් අහු වුණොත් මැරිලා අපාගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි ලෝකේ තියෙන ව්‍යසන පහ. මහණෙනි, ඒ වගේම මේ ලෝකේ තියෙනවා කියනවා සම්පatti පහක්. කීයක් තියෙනවද? සම්පatti පහක් තියෙනවා කියනවා. මොනවද ඒ සම්පatti පහ? ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, නිරෝග සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම දෘෂ්ටි සම්පත්තිය. ඥාති සම්පත්තිය කියන්නේ කෙනෙක්ට අම්මා කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා කෙනෙක් ඉන්නවා, දරුවෝ මල්ලු සහෝදරයෝ සහෝදරියෝ නැන්දලා මාමලා ඉන්නවා කියනවා. මව්පිය පාර්ශවෙම් හතර වරිගෙම්ම ඉන්නවා කියනවා. එතකොට ඒ හතර වරිගෙම්ම ඉන්නකොට මොකද වෙන්නේ? ආන් ඒකට කියනවා ඥාති සම්පත්තිය කියලා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මව් අම්මගේ පාර්ශවයේ ඔක්කොම ඉන්නවා, තාත්තගේ පාර්ශවයේ ඔක්කොම ඉන්නවා. මේකට කියනවා ඥාති සම්පත්තිය කියලා. ඊළඟට භෝග සම්පත්තිය. ධන දාන්න, දීපල, මිල මුදල් හොඳට තියෙනවා කියනවා කෙනෙක්ට. ඒකට කියනවා මොකද්ද? භෝග සම්පත්තිය. භෝග සම්පත්තිය. හොඳට අස්වැන්න ලැබෙනවා කියනවා. ආදායම් ලැබෙනවා කියනවා. මිල මුදල් තියෙනවා කියනවා. මේකට මොකද්ද කියන්නේ? භෝග සම්පත්තිය කියනවා. භවභෝග සම්පත්තිය. ඊළඟට ඉන්නවා කියනවා මොකද්ද? ඊළඟට තියෙනවා නිරෝග සම්පත්තිය. මේ සමහරු කියන්නේ නේද? උපන් තේකට පෙනඩෝල් පෙත්තක් අබ්බීලා නැහැ කියලා නේද? උපන් තේකට බේත් පෙත්තක් අබ්බීලා නැහැ කියලා කියන්නේ නේ. ඒකට මොකද්ද කියන්නේ? නිරෝග සම්පatti. හිම් බහින ලෙඩක් නැහැ කියනවා. හිම්මිරිස්සාවක්වත් හැදිලා නැහැ කියනවා. මේකට මොකද්ද කියන්නේ? නිරෝග සම්පatti. ලෙඩ දුක් නැති බව. මේක සම්පතක්ද නැද්ද? සම්පතක් නේද? ඥාතීන් ඉන්න එක සම්පතක්ද නැද්ද? සම්පතක් නේද? නැන්දලා ඉන්නවා, මාමලා ඉන්නවා, අම්මා තාත්තා සහෝදරයෝ නේද? සම්පතක් දැන් තියෙන්නේ නේද? පුත්තා වත්තු මනුස්සානම් මිනිස්සුන්ට පුත්‍රය වස්තුවක් කියනවනේ නේද? එතකොට එහෙනම් මේවා සම්පත්, ඥාතීන්. ඊළඟ භෝග සම්පත අපිට තියෙනවනේ. භෝග සම්පත් ලැබෙන්නේ කොහොමද? සසරේ දන් දීපු විදිහට. දන් දීපු අයට භෝග සම්පත් වැඩි, දන් දීපු නැති අයට
භෝග සම්පත් අඩුයි. ඕං සම්පත්තියක්. පළවෙනි සම්පත්තිය ඥාති සම්පත්ති. දෙවෙනි සම්පත්තිය භෝග සම්පත්තිය. තුන්වෙනි සම්පත්තිය නිරෝග සම්පත්තිය. ඉහිම් බහින ලෙඩක් නෑ කෙනු. හරි ආඩම්බර වෙනවා කෙනු. නේ? එතකොට ඒකට කියනවා මොකක්ද? නිරෝග සම්පත්තිය. නේද? වයසයි. ඒ සමහරු කියන්නේද? තාම අවුරුදු 80යි. දත් ටික වැටිලවත් නෑ කෙනු. නේද? ලෙඩක් හැදිලවත් නෑ කෙනු. ඉස්පිරිතාලයකට ගිය කාලයක් මතක නෑ කෙනු. මේකට කියන්නේ මොකද්ද? නිරෝග සම්පත්තිය. ඊළඟට සීල සම්පත්තිය. ඊළඟට මොකද්ද තියෙන්නේ? සීල සම්පත්තිය. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා සත්තු මරන්නේ නෑ. මතක ඇති කාලයකට සතෙක් මරලා නෑ. ඒකට කියනවා සීල සම්පත්තිය. එයා හොරකම් කරන්නේ නෑ. මැරුණත් හොරකම් කරන්නේ නෑ. ඊළඟට වැරදි කාම සේවනය කරන්නේ නෑ. ඊළඟට බොරු කියන්නේ නෑ. මත්පැන් මදුරව පානය කරන්නේ නෑ. එයා එයාට තියෙන මොකද්ද සම්පතක් විදියට? සීලය. අර එක්තරා භික්ෂුණියක් ගඟක පැම් පහසු වෙනවා. දැන් මේ භික්ෂුණිය පැම් පහසු වෙනකොට මොකද වෙන්නේ? ගඟේ හිටපු කිඹුලෙක් භික්ෂුණියගේ දණිය දක්වා ගිලිනවා. පැම් පහසු වෙවේ ඉන්නකොට කිඹුල ඇවිල්ලා ලොකු මහා තඩි කිඹුලෙක් භික්ෂුණියගේ කකුල් දෙකේ දණිය දක්වා කටේ ඇතුලේ දාගන්නවා, ගිලිනවා. දැන් භික්ෂුණිය එහෙට මෙහෙට බේරෙන්න දඟලනවා. දඟලනකොට මොකද වෙන්නේ? දඟලනකොට මේක දකිනවා ගඟේ යූරේ හිටපු මිනිහෙක්. මේ මිනිස්සයා මාළු බබා හිටපු කෙනෙක්. මේ මිනිස්සයා මොකද කරන්නේ? ඉනේ තියෙන පිහි ඇදලා අරගෙන ගඟට පයනවා. මොකටද? භික්ෂුණිය බේරගන්න. ගඟට පයින්නේ මොකටද? පිහියත් අරගෙන භික්ෂුණියව බේරගන්න. කොහොමද බේරන්නේ? බේරන්නේ කිඹුලාව මරන්න එපැයිනේ පිහිය ගත්ත ඒකට. මොකද වෙන්නේ? මේක දැක්ක අර පොරබදන භික්ෂුණිය දැකලා කෑ ගැහුවා. මොකක් කියලාද? බේරගන්න බේරගන්න කියලා. නෑ, එන්න එපා, ඇඟට අත තියන්න කිව්වා. මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කිව්වා. මං සිල් සමාදම් වෙලා ඉන්න කිව්වා. පිරිමියෙක් මගේ ඇඟට අත තියලා මං කිලුටු වෙන්න ඕනේ නෑ කිව්වා. මැරෙන එක ඊට සැපයි කිව්වා. පිරිමියෙක් මගේ ඇඟට අත තියන්න එපා. අත තියලා මම කිලුටු වෙන්න ඕනේ නෑ. අනිත් එක මං නිසා මේ සතා මරන්න ඕනේ නෑ කිව්වා. මම නිසා මේ සතා මරන්න ඕනේ නෑ කිව්වා. මොකද වුනේ? ගෑනු කෙනාව භික්ෂුණියව කිඹුලා ගිල්ලද? නෑ. ඒ වගේ පිං කඳක් ගිලින්ට කිඹුලට බැරි වුණා. එසැනින් කිඹුලා අතෑරියා. ඒ වගේ පිං කඳක්, ඒ වගේ ගුණ කඳක් ගිලලා විනාශ කරන්න කිඹුලට බැරි වුණා කියන ඒක සීලේක ආනුභාවයේද නැත්? සීලේක ආනුභාවය. සැවැත් නුවර හිටියා විදුඩබ කියලා කුමාරේ, කොසල් රජුරුවන්ගේ පුතෙක්. මෙයා ශාක්‍ය වංශයෙන්ම පලිගත්තා. තමන්ට කරපු අවමානයකට මෙයා ගිහිල්ලා කපිලවස්තුවට සේනාවක් එක්ක, කපිලවස්තුවේ ඉන්න මිනිස්සුන්ගේ බෙල්ලට කඩුවක් තියලා අහනවලු, උඹ සාක්‍යද කියලා. දැන් නෑ කියන්න බෑ. ඇයි? සාක්‍ය නෙනේ. සාක්‍ය නෙමෙයි කිව්වොත් බේරෙනවා. සාක්‍ය කිව්වොත් මරනවා. හැබැයි සාක්‍ය වංශේ බහුතරයම සෝතාපන්න වෙලා හිටියා කියන. ඒ නිසා බොරු කියන්නේ නෑ මැරුවත්. ඒ නිසා යාලා සමහරු බොරු කියන්න බැරිකමට අපි තෘණ සාක්‍ය කියලා තනකොළ ගස් බදාගත්ත කියන. එතකොට බෙල්ල කැපුවා කියන.
ජීවිතයේ උදෙසාවත් ඒ අය බොරු කිව්වේ නෑ කියන. ඒක සීල සම්පත්තිය. ජීවිතයේ උදෙසාවත් බොරු කිව්වේ නෑ කියන. හොරකම් කරන්නේ නෑ කියන. වැරදි කාම සේවනය කරන්නේ නෑ කියන. ඊළඟට මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නෑ කියනවා. ජීවිතයේ උදෙසාවත් වෙන දෙයක් උදෙසා නෙමේ, ජීවිතයේ උදෙසාවත් එහෙම කරන්නේ නෑ කියන. ඒක යාගේ මොකද්ද? සීල සම්පත්තිය. නිති පන්සිල් රකිනු. පෝයට උපෝසත සිල් රකිනු. ඉඳහිට දසසිල් සමාදන් වෙනු. මේකට මොකද්ද කියන්නේ? සීල සම්පත්තිය. සීල සම්පත්තිය. ඒක සම්පතක් යාට. එයාට ඒක වාසනාවක්, සැපයක්. සීල සම්පත්තිය. දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ, මා තුළ තියෙනවද මේ සම්පත්? ඥාති සම්පත තියෙනවද? භෝග සම්පත තියෙනවද? නිරෝගී සම්පත තියෙනවද? සීල සම්පත්තිය තියෙනවද? නේද? ඉතින් ඉඳහිට හෝ මත එහෙම යනවනම් ටෙක් ගාලා තැලෙනවනම් සීල සම්පත්තිය නැහැ. නේද? අනේ හාමුදුරනේ පුරුද්දට එහෙම වෙනවනේ අප්පා. ඉතින් පුරුද්දට සීල සම්පත්තිය අහිමි වෙනවා නේද? දැන් උන් මේ කාලේ වැව් හිඳිලා සීල සම්පත්තියත් හිඳෙනවා. ඇයි? මාළු අල්ලනවා නේද? මාළු අල්ලනවා. සීල සම්පත්තිය නැහැ. ආ, ඊළඟට බොරු කියන්න වෙනවනේ මේ ඉන්න හැටියට. රස්සාවක් කරන්න ගියාම බොරු නොකිය බෑ. ආං, සීල සම්පත්තිය නැති වෙනවා නේද? පිරිමිකම රැකගන්න, පෞරුසේ රැකගන්න පොඩ්ඩයි ඉතින් බොණ්ඩ වෙනවා ඉඳහිට චූට. එතකොට නැති වෙන්නේ මොකද්ද? සීල සම්පත්තිය. පිරිමිකම රැකේ, පෞරුසෙත් රැකේ, හැබැයි සීල සම්පත්තිය රැකෙන්නේ නෑ. ඉඳහිට නෙවෙයි චූටක් ඔබෑ. මත් වෙනවනම්, ප්‍රමාදයට පත් වෙනවනම් ඒ දේවල් පරිහරණය පාප කර්මයක්ද නැද්ද? ඒ දේවල් පරිහරණය පාප කර්මයක්. ඒවට විපාක අපායේ, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ එනකොට තමයි අවම දඬුවම හැටියට, සරලම දඬුවම හැටියට මත්පැන් මද්‍රව්‍ය පානය කරන අය මන්දබුද්ධික වෙලා උපදින්නේ. මන්දබුද්ධික වෙලා උපදින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සම්පත්තිය කියලා එකක් මේ ලෝකේ තියෙනවා කියනවා. දැන් බෞද්ධ අයට, සීල් රකින අයට, සීල සම්පත්තිය තියෙන අයට සතුටුද නැද්ද? දැන් තමා තුළ මේ දේ තියෙනවා නම් සතුටු වෙන්නේ. දැන් අනුරාධපුර අසපුවේ චිත්‍රපටියක් පෙන්වන්නේ අපි. බියකරුය මේ සසර කියලා පෙබරවාරි මාසෙ. ඊයේ පෙරේද අම්මා කෙනෙක් ආවා. අවුරුදු 38ක විතර. ඒ අම්මා අඳෝනාවක් කිව්වා. ස්වාමීනි, පෙබරවාරි මාසෙ ඉඳලා හරියට කා ගන්න බැරි වුණා කිව්වා. නිදාගත්තේ නැහැ කිව්වා. මං හැවෙයි අම්මේ. නෑ මේ චිත්‍රපටිය බලන්න ආවනේ. මං කිව්වා චිත්‍රපටිය බලපු නිසා මොකෑ කෑවෙන්නේ? මොකෑ නිදාගත්තේ නැත්තේ? අනේ හාමුදුරුවනේ, මං බඳින්න ඉස්සරලා ඒ කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා කිව්වා. ඊට පස්සේ එයා අතෑරලා වෙන කෙනෙක්ගේ යෝජනාවකට කැමති වුණා. ඊට පස්සේ ඒ යෝජනාවට අනුව කසාද බැන්දා කිව්වා. විවාහ මංගල්‍යය තව ගත්තේ නැහැ කිව්වා. ඊට පස්සේ කසාද බැඳලා ඉද්දී, විවාහ මංගල්‍යය ගන්න තියෙද්දි, දින දාලා තියෙද්දි අර පරණ පෙම්වතා නිසා කුසට දරුවෙක් ආවා කිව්වා. වැරදි වැඩකට. දැදොර කසාද බැඳලානේ. දොර තුන්වෙනි සිල්පදේ බින්දුණා. පරණ පෙම්වතා වුණාට බෑ. ඊට පස්සේ මොකද වුනේ? මේ සිද්ධිය ස්වාමියා වෙන කෙනාට කිව්වහම කිවලු, එහෙනම් කුසේ ඉන්න ළමයා මරන්නට කිව්වා. එදිර ස්වාමියායි පරණ පෙම්වතයි දෙන්නම
කුසේ ඉන්න ළමයා මරන්න සල්ලි දුන්න කිව්වා. ස්වාමියත් සල්ලි දුන්න කිව්වා. පරණ පෙම්වතත් සල්ලි දුන්න කිව්වා. ස්වාමීනි, විවාහ වෙලා හිටපු නිසා පරණ පෙම්වතාගේ දරුවා ලෝකෙට බිහි කරන්න බැරි නිසා කුසේ ඉන්න දරුවා මැරෙන්න බේත් බිව්වා කිව්වා. දරුවා මැරුණා කිව්වා. ස්වාමීනි, පව් කියලා හිතන් හිටියේ නෑ කිව්වා. යාන්තන් බේරුණා කියලා හිතුවා කිව්වා. ඒ චිත්‍රපටිය බලපු දවසේ තේරුණා කිව්වා, අහපු බණට කරගත්තේ ලොකු පාප කර්මයක්. දැන් බයයි හාමුදුරුවනේ, මං අපායයි, මට දුක් විඳින්න වෙයි, මට බේරෙන්න බැරිද? අනේ හාමුදුරුවනේ, දැන් මාස 4ක් විතර වෙනවා. රෑට කන්න බෑ, නින්ද යන්නේ නෑ, බය බෑ. අන්න සීල සම්පත්තිය නැති වෙච්ච එකේ වැරද්ද. තුන්වෙනි සිල්පදෙත් බිඳුණා, ප්‍රාණඝාතෙකුත් වුණා නේද? බොරු කියන්න වුණා, හොර වැඩ කරන්නට වුණා නේද? අන්න සීල සම්පත්තිය නැති වුණාම වෙච්ච වැඩි නේද? එතකොට හිතන්නකෝ, දැන් නින්දයන් නැත්තම්, දැන් කන්න බැරි නම්, දැන් විඳවනවා නම්, මේක දිට්ඨ ධම්ම වේදනීය වෙහෙමනම් අපායේ ගියාම කොහොම තියෙයිදනේ? සෙල්සියස් අංශක 40 රස්නේදී ඉන්න බැරුව 30,000 රස්නේ වෙන කාලේ කොහොමනම් ඉන්නදනේ? කරන කලට මිහිරි වුණාට විඳිනකොට හිතාගන්ටවත් බෑ නේද? විඳිනකොට හිතාගන්ටවත් බෑ. සීල සම්පත්තිය තිබුණා නම් අපි සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවනේ. සීල සම්පත්තිය තිබුණා නම් ඒක නැති වෙනකොට නේද පසුතැවෙන්නේ? මං ඊට පස්සේ කිව්වා, අම්මා දැන් මොකක්ද අහපුවම කියන ඔක්කොම චිත්‍රපටිය වගේ මතක් කරනවලු කරපුවා. චිත්‍රපටිය වගේ මතක් වෙනවා. මං කිව්වා, කමක් නෑ, මතක් වෙන එක හොඳයි, මං ඒකට චුට්ටක් එකතු කරන්නම් කිව්වා. අම්මා දැන් මෙහෙම හිතන්ට කිව්වා, මම සත්තු මැරුවා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා මරන්නේ නෑ, මම හොරකම් කළා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා හොරකම් කරන්නේ නෑ, මොකද මං අද අම්මව තෙරුවන් සරණේ පිහිටවනවා කිව්වා. ඔක්කොම දෘෂ්ටි අතෑරලා බුදුරජාණන් වහන්සේව එකම ශාස්ත්‍රු කරගන්නවා. බුදුරජාණන්සේගේ දහම එකම දහම කරගන්නවා. ශ්‍රාවක සංඝයා එකම උත්තරීතර පිරිස කරගන්නවා කියලා අද පොරොන්දු වෙනවා අම්මා. එහෙම පොරොන්දු වුණාම අම්මා තෙරුවන් සරණ ගියා. ඒ නිසා අදින් පස්සේ ඔය සිහිවෙන එක නවත්තන්න ඕනේ, පොඩ්ඩක් එකතු කරමු. මම සත්තු මැරුවා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා මරන්නේ නේ, මං හොරකම් කළා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා කරන්නේ නේ, මං වැරදි කාම සේවනය කළා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා වැරදි කාම සේවනය කරන්නේ නේ, මම බොරු කිව්වා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා බොරු කියන්නේ නේ, මං මත්පැන් මද්‍රව්‍ය පානය කළා, තෙරුවන් සරණ ගිය දවස ඉඳලා එහෙම පානය කරන්නේ නෑ කියලා අම්මා නිතර 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 සිහි කරන්න කිව්වා. ඒකට කියන්නේ සීලානුස්සති භාවනාව. මං මේ වගේ සීලයක් රකින්නකොට මේ වගේ සිල්පද රැකපු අය මැරිලා දෙව්ලොව ඉපදුනා. එහෙමනම් මාත් මැරිලා දෙව්ලොව උපදී කියලා සීලානුස්සති භාවනාව වඩන්න කිව්වා. ඉතින් අමතක කරන්න ඕනේ, මතක් වෙන ඒවා අපි ඒකට එකතු කරලා නිවැරදි වෙමු කියලා. එහෙනම් සීල සම්පත්තිය තිබුණොත් කෙනෙක්ට යහපතක් වෙනවද නැද්ද? යහපතක් වෙනවා. ඕන සම්පත්ති පහෙන් හතරක් කිව්වා. මොනවද ඒ? ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, නිරෝග සම්පත්තිය, සීල සම්පත්තිය. සීල සම්පත්තියේදී නිතිපන්සිල්, පොයට උපෝසත සිල්, ඉඳහිට හෝ දස සිල්, ගිහියා උපරිමයට යන්න ඕන කියන
යන්න පුළුවන්. පන්සිල් විතරක් ආරක්ෂා කරන ගිහියෝ සීලයෙන් පිරිහෙනවා කියන. පන්සිල් විතරක් ආරක්ෂා කරනවන ඒ අය මොකද කියන්නේ? මොකද වෙන්නේ ඒ අයට? සීලයෙන් පිරිහෙනවා කියන. උපාසක අපරිහානීය සූත්‍රයේ දීම් බුදුරණස පැහැදිලි කරන. පන්සිල් විතරයි නම් රකින්නේ, අදි සීලයක සමාදන් වෙන්නේ නැත්නම් එයාගේ පන්සිල් පිරිහෙනවා කියන. එයින්ද නිති පන්සිල් රකින්න ඕනේ, පෝයේට උපෝසත සීල සමාදන් වෙන්න ඕනේ. ඉඳ හිට හෝ ගිහියට යන්න පුළුවන් උපරිමේ වෙච්ච ගිහි දස සීල සමාදන් වෙන්න ඕනේ. එතකොට තමයි පන්සිල් ස්ථාවර වෙන්නේ, අටසිල් ස්ථාවර වෙන්නේ. එතකොට ආං සීල සම්පatti. ඊළඟට තියෙනවා දෘෂ්ටි සම්පatti. ඊළඟට මොකද තියෙන්නේ? දෘෂ්ටි සම්පatti. එයා බුදුරජාණන් වහන්සේ යමක් වදාලද ඒක විතරයි පිළිගන්න. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. වෙන දෘෂ්ටියක් නෑ යාට. එයා හේතුඵල ධහම පිළිගන්න. යමක් හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එයා හැමදේම හේතු නිසා හටගත්තු නිසා, හේතු නැති වෙනකොට නැති වෙලා යන නිසා අනිත්‍යයි කියන දෘෂ්ටියේ ඉන්නවා. අනිත්‍ය දේ දුකයි කියන දෘෂ්ටියේ ඉන්නවා. දුක් දේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කියන දෘෂ්ටියේ ඉන්නවා. එයා සම්මා දිට්ඨියේ බැහැලා, සම්මා දිෂ්ඨියේ බැසගෙන ඉන්නේ. සම්මා දිට්ඨියේ දුක කියන ආර්ය සත්‍යයක් තියෙනවා. දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම කියන ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැති වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍යයක් තියෙනවා කියලා එයා දෘෂ්ටියක බැහැගෙන එනවා. ඒක මොන දෘෂ්ටියද? ඒක සම්මා දෘෂ්ටිය, යහපත් දෘෂ්ටිය, යථාර්ථය. ඒක ආන් එයා තුළ තියෙනවා කියන එහෙම දෘෂ්ටියක්. හේතු නිසා හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. සේවා කටයුතු වල විපාක තියෙනවා. පුද පූජාවන්ගේ විපාක තියෙනවා. මල් පූජා කරන්න ඕනේ, ගිලම්පස පූජා කරන්න ඕනේ, දානේ පූජා කරන්න ඕනේ නේද? බුද්ධ පූජාව පූජා කරන්න ඕනේ. පූජාවේ විපාක තියෙනවා. ඊළඟට කර්මඵල කියලා එකක් තියෙනවා. ඊළඟට අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මෙලොව කියලා විශේෂ දෙයක් තියෙනවා. පරලොව කියලා එකක් තියෙනවා. ඊළඟට ඕපපාතික සත්වයෝ, ඕපපාතික උපතක් තියෙනවා. මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියන දෘෂ්ටියකට මෙයා බැස ගන්නවා. මෙයා දෘෂ්ටියෙන් පිරිසිදුයි. ඒකට කියනවා දෘෂ්ටි සම්පත්තිය. මොකක්ද ඒකට කියන්නේ? දෘෂ්ටි සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ තමයි සම්පත්ති පහ. මොනවද ඒ සම්පත්ති පහ? ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, නිරෝග සම්පත්තිය, සීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය. බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි සත්වයෝ ඥාති සම්පත්තිය හේතුවෙන්වත්, භෝග සම්පත්තිය හේතුවෙන්වත්, නිරෝග සම්පත්තිය හේතුවෙන්වත්, කය බිඳිලා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ගයේ දෙව්ලෝ උපදින්නේ නැහැ කියනවා. ඥාතියෙන් ඉන්නවා කියලා දිව්‍ය ලෝක යන්නේ නැහැ කියනවා. ඊළඟට භවභෝග සම්පත් තියෙනවා කියලා දිව්‍ය ලෝක යන්නේ නැහැ කියනවා. ඊළඟට නිරෝගී කියලා දිව්‍ය ලෝක යන්නේ නෑ කියනවා. ආ ඔයා ලෙඩ නෑ, ඔයා දිව්‍ය ලෝක යනවා. ඔයා හරි පෝසත් දිව්‍ය ලෝක යනවා. ඔයාට නැන්දලා මාමලා බාප්පලා ගොඩායි, ඔයා දිව්‍ය ලෝක යනවා. එහෙම වෙන්නේ
නෑ කියනවා. ඥාති සම්පත්තියක් තිබ්බ කියලා කෙනෙක් දෙව්ලෝ උපදින්නේ නෑ කියනවා. භෝග සම්පත්තියක් තිබ්බ කියලා කෙනෙක් දෙව්ලෝ උපදින්නේ නෑ කියනවා. නිරෝග සම්පත්තියක් තිබුණා කියලා කෙනෙක් දෙව්ලෝ උපදින්නේ නෑ කියනවා. හැබැයි මහණෙනි, කෙනෙක් සීල සම්පත්තියෙන් යුක්ත නම්, දෘෂ්ටි සම්පත්තියෙන් යුක්ත නම්, ආන් ඒ සත්වයෝ කය බිඳිලා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ගයේ උපදිනවා. කෙනෙක් සත්තු මරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම්, වැරදි කාම සේවනය කරන්නේ නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, මත්පැන් මදුරවේ පානය කරන්නේ නැත්තම්, නිති පන්සිල් රකින්නවා නම්, පොය දවසට උපෝසතේ සමාදන් වෙනවා නම්, ඉඳ හිට හෝ දසසිල් සමාදන් වෙනවා නම්, ආන් ඒ කෙනා තුළ සීල සම්පත්තිය තියෙනවා කියනවා. සීල සම්පත්තිය තියෙනවා කියනවා. ඊළඟට පුද පූජාවේ විපාක ඇත. සේවා කටයුතු වල විපාක ඇත. කර්ම කර්මඵල ඇත. එතකොට අපල පලාපල නැත. කර්ම කර්මඵල ඇත. අපල පලාපල කියලා දෙයක් නැත. ওই දෙකෙන් එකයි පුළුවන්. එයා පිළිගන්නවා කර්ම කර්මඵල කියලා දෙයක් තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. මෙලොව කියලා දෙයක් තියෙනවා. පරලොව කියලා දෙයක් තියෙනවා. ඊළඟට ඕපපාතික උපතක් තියෙනවා. ඊළඟට මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. ඕන් එයා ලෞකික සම්මාදිට්ඨියට පත් වෙනවා. එයා පිළිගන්නවා දුක කියන ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. දුකේ හට ගැනීම කියලා ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම කියන ආර්ය සත්‍යයක් තියෙනවා. දුක නැති වෙන ප්‍රතිපදාව කියන ආර්ය සත්‍යයක් තියෙනවා. මෙයා පිළිගන්නවා ආර්ය සත්‍ය. මෙයා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියට පැමිණලා ඉන්නේ. දෘෂ්ටියෙන් පිරිසිදුයි. වැරදි දෘෂ්ටියක නෑ. එයා දෘෂ්ටි සම්පත්තියෙන් යුක්තයි. කෙනෙක් කය බිඳලා දිව්‍ය ලෝකේ යනවා නම්, ස්වර්ගයේ ඉපදෙනවා නම්, ස්වර්ගයේ උපදිනවා නම්, ඒකට හේතුව මොකක්ද? එයා තුල සීල සම්පත්තිය තිබීම, දෘෂ්ටි සම්පත්තිය තිබීම. එහෙමනම් මේ පින්වතුන් තමා තුල ඇති කරගන්න ඕනේ මොනවද? ඥාති සම්පත්තියද? භෝග සම්පත්තියද? නිරෝග සම්පත්තියද? නේ ඒවා ඇති කරගත්තත් නැතත් කමක් නේ. ඒවා තිබුණොත් හොඳයි. හැබැයි ඒවා තිබ්බා කියලා කෙනෙක් මැරිලා දෙව්ලොව යන්නේ නෑ කියනවා. මැරිලා දෙව්ලොවක උපදින්න ඕන නම්, සතර ආපායේ නොඇටි ඉන්න ඕන නම්, මේ ජීවිතයෙන් පස්සේ මනුස්ස ලෝකෙවත් එන්න කැමති නැත්තම්, ඉස්සරහට යන්න ඕන නම්, ඉහළට යන්න ඕන නම්, මොකද්ද කරන්න ඕන? සීල සම්පත්තිය ඇති කරගන්න ඕනේ. දෘෂ්ටි සම්පත්තිය ඇති කරගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාති සම්පත්තිය තිබුණා කියලා, භෝග සම්පත්තිය තිබුණා කියලා, නිරෝග සම්පත්තිය තිබුණා කියලා. කෙනෙක් දෙව්ලෝ උපදින්නේ නෑ, ස්වර්ගයේ උපදින්නේ නෑ කියන. හැබැයි කෙනෙක් තුළ තියෙනවා කියනවා සීල සම්පත්තිය. කෙනෙක් තුළ තියෙනවා දෘෂ්ටි සම්පත්තිය. මෙයා ඒ හේතු කරගෙන මොකද වෙන්නේ? කය බිඳිලා මරණින් මත්තේ නේද? කය බිඳිලා මරණින් මත්තේ දෙව්ලෝ උපදිනවා කියන. ස්වර්ගයේ උපදිනවා කියන. මේ තමයි මේ ලෝකයේ තියෙන සම්පත්ති පහ කියන. හැබැයි පහෙන් තුනක් හේතු කරගෙන මැරිලා උපදින්නේ දිව්‍ය ලෝකේ කියලා කියන්න බෑ. හැබැයි සීල සම්පත්තිය නිසා, දෘෂ්ටි සම්පත්තිය නිසා එයාලා මැරිලා දෙව්ලොව උපදිනවා කියන. එහෙනම් ඥාති සම්පත්තියෙන් පිරිහුණා කියන එක එච්චර දෙයක් නෙවෙයි කියන. ඊළඟට භෝග සම්පත්තියෙන් පිරිහුණා කියන එකත් ගැටලුවක් නෑ මේ ලෝකෙදි විතරනේ. ඊළඟට නිරෝග සම්පත්තියක්
නැති වුණා කියන එක කමක් නෑ. ඒකෙන් ලොකු බාධාවක් පාඩුවක් නෑ. හැබැයි සීල සම්පත්තියෙන් පිරිහුණොත්, දෘෂ්ටි සම්පත්තියෙන් පිරිහුණොත් අපිට මැරිලා ස්වර්ගස්ත වෙන්න වෙන්නේ නෑ. අපිට මැරිලා පායන්ට එනවා. සර්ගයේ උපදින්නේ නැත්තම් උපදින්නේ කොහෙද? අපාය. ස්වර්ගයේ උපදින්නේ නැත්තම් උපදින්නේ අපාය. මොකද සීල සම්පත්තිය නැති නිසානේ, දෘෂ්ටි සම්පත්තිය නැති නිසානේ වෙන්. එහෙනම් මේ පින්වතුන් හොඳට හිතන්ට ඕනේ, අදිෂ්ඨාන කරගන්න ඕනේ. මොකක්ද මේ මොහොතේ ඉඳලා මමත් සීල සම්පත්තිය ඇති කරගන්නවා, මේ මොහොතේ ඉඳලා මමත් දෘෂ්ටි සම්පත්තිය ඇති කරගන්නවා, බුදුරජාණන් වහන්සේව මගේ එකම ශාස්ත්‍රු කරගන්නවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මට තියෙන එකම දහම කරගන්නවා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මට ඉන්න එකම උතුම් පිරිස බවට පත් කර ගන්නවා. අද ඉඳලා මං තෙරුවන් සරණ දිවි හිමියෙන් ආරක්ෂා කරගන්නවා. මොනම හේතුවකටවත් තිසරණය නැති කරගන්නේ නෑ. ජීවිතයේ උදෙසාවත් මං තිසරණය අහිමි කරගන්නේ නෑ. ඒ වගේම අද ඉඳලා නිති පන්සිල් රකිනවා. අනිවාර්යෙන් පොයට උපෝසත සිල් සමාදන් වෙනවා. අපි හිතමු රස්සාවක් කරද්දී වුණත් බැරිද සිල් සමාදන් වෙන්න? එදාට වියදුණුත් අඩුවෙන්නේ, සෙන් පවුඩර් ගන්න ඕනෙත් නෑ, රත්තරම් බඩු මොකුත් ඕනෙත් නෑ. ලස්සන්ට ඉක්මනට ඇඳලා යන්නත් පුළුවන්. එදාට විශේෂ දවසක් නේද? සරලයි, ලස්සනයි, පහසුයි, හොඳයි, පිනුත් රැස් වෙනවා. ඔෆිස් එකේ ගිහිල්ලා වැඩ කරනවා. 12ට ඉස්සෙල්ලා කොහොම හරි කෑම ටිකක් කනු. බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දාන්නේ නැතුව හිටියේ දුෂ්කර ක්‍රියා කරන කාලෙනේ. අපිට බැරුවා ඒක වරුවක් නොකයින්ට නේද? ඒ නිසා හොඳට උපෝසතේ සමාදම් වෙනවා. ඊට පස්සේ ඉඳ හිට හරි දසසෙලුත් සමාදම් වෙනවා. ආඥාගේ සීල සම්පත්තිය රැකෙනවා, දෘෂ්ටි සම්පත්තිය රැකෙනවා, නිති පන්සිල් පොයට උපෝසත සිල් තිසරණයත් එක්ක රැකගන්න. එයාලා මැරෙන්ඩි ඉස්සලා සෝතාපන්න වෙනවා. සෝතාපන්න අය සතරාපායෙන් සදහටම නිදහස් වෙනවා. ජීවිත හතක් විතරක් මනුස්ස ලෝකෙ, දිවිය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ විතරක් උපදිනවා. අටවෙනි උපතක් එයාලට නෑ. හත්වෙනි වතාව එයාලා පිරිනිවන් පානු. ඉතින් ඔබ සියලු දෙනාටත් සීල සම්පත්තිය ඇති කරගෙන, දෘෂ්ටි සම්පත්තිය ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.